අයිබෝවන් මගේ ආදරණීය දුවල පුතාලා හැමෝටම අද අපි ඉගෙන ගන්න යන්නේ සිංහල භාෂාවේ භාවිත වන පද ගැන. අපි බලමු එහෙනම් මොනවද අපි මේ අද කතා කරන්න යන පද කියලා. පුතාලා ගොඩක් පද අහලා තියෙනවා නේද? වැඩිහිටියෝ කියනවා අර පදේ කියනවා මේ පදේ කියනවා ඒ පදේ හොඳට නැටුවා කියනවා පද හදන්න එපා කියනවා. ඒ වගේ ඉතින් අපිට ගොඩක් පද ගැන අහන්න ලැබිලා තියෙනවා. හැබැයි අද අපි ඉගෙන ගන්න යන්නේ අන්න ඒ පද ගැන නන් නෙමේ, සිංහල භාෂාවේ භාවිත වන. ඉතින් මගේ ආදරණීය දුවල පුතාලත් එක්ක අද අපි කතා කරන්න යන්නේ, අද අපි ඉගෙන ගන්න යන්නේ සිංහල භාෂාවේ භාවිත වන විරුද්ධාර්ථ පද සම්බන්ධව තමයි අද අපි කතා කරන්න යන්නේ. අපි බලමු මොනවාද මේ විරුද්ධාර්ථ පද කියලා කියන්නේ කියලා. විරුද්ධාර්ථ පද කියලා කියන්නේ සිංහල භාෂාවේ කිසියම් පදයකින් ලබා දෙන අර්ථයට විරුද්ධව අර්ථයක් ලබා දෙන පද විරුද්ධාර්ථ පද ලෙස අපි හඳුන්වනවා. ඉතින් මං අද පුතාලට කියලා දෙනවා විරුද්ධාර්ථ පද 100ක්. පුතාලට පුළුවන් මේ විරුද්ධාර්ථ පද 100ට අදාළ ප්‍රශ්න පත්‍ර කට්ටලය ලබා ගන්න ඕන නම් මෙන්න මේ පහතින් සඳහන් කරලා තියෙන දුරකථන අංකයට 9යි පුතාලගේ ශ්‍රේණියයි WhatsApp කරන්න. එහෙම WhatsApp කරොත් පුතාලට හම්බ වෙනවා විරුද්ධාර්ථ පද. විරුද්ධාර්ථ පද 500ක් සමග ප්‍රශ්න පත්‍ර කට්ටලය. හරි, එහෙනම් අපි බලමු අද දවසේ අපි ඉගෙන ගන්න යන විරුද්ධාර්ථ පද. පුතාලා අපි එහෙනම් බලමු අපි ඉහත සඳහන් කළ විදිහට නිපාත එහෙම නැත්නම් උපසර්ග යොදා ගනිමින් අපි කිව්වා අපිට පුළුවන් කියලා විරුද්ධාර්ථ පද තනා ගන්න. එහෙම නැත්නම් විරුද්ධාර්ථ පද සකසා ගන්න. ඉතින් අපි බලමු එහෙම නැත්නම් අයන්න යොදාගෙන අපි කොහොමද විරුද්ධාර්ථ පද සකසා ගන්නේ කියලා. පුතාලත් මම මේ දෙන විරුද්ධාර්ථ පද පොතක් අරගෙන ලස්සනට ලියන්න, ලියලා මටත් ඒවා යොමු කරන්න. ඊට පස්සේ පුතාලට පුළුවනි ප්‍රශ්න පත්‍ර කට්ටලයක් ලබා ගන්න. හරි, පළවෙනි විරුද්ධාර්ථ පදය හදන්න තමා අපි දැන් යන්නේ. පදය තමයි ගෞරව. එහෙනම් පුතාලට කරන්න තියෙන්නේ ඉදිරියට අයන්න යොදා ගන්න එක. එතකොට මොකද වෙන්නේ? ගෞරව අගෞරවය වෙනවා. ගෞරවය අගෞරවය, සාර්ථක අසාර්ථක, ධාර්මිෂ්ට අධර්මිෂ්ට, වාසනාව අවාසනාව, මනුෂ්‍ය අමනුෂ්‍ය, සමගිය අසමගිය, කැමැත්ත අකමැත්ත, දූරදර්ශී අදූරදර්ශී, සම්මත අසම්මත, විද්‍යාමාන අවිද්‍යාමාන, යුක්තිය අයුක්තිය, ප්‍රමාණවත් අප්‍රමාණවත්, පරීක්ෂාකාරී අපරීක්ෂාකාරී, සේවනය අසේවනය, කාලය අකාලය, සමත් අසමත්, ශිෂ්ට අශිෂ්ට, යෝග්‍ය අයෝග්‍ය, වේලාව අවේලාව, සතුට අසතුට. ඉතින් පුතාලන් මාත් එක්කම මෙහෙම කියන්න
කිව්වහම පුතාලට හොඳට මේක මතකයට ධාරණය කරගන්න පුළුවන්. ළඟ ළඟ මේන ශිෂ්‍යත්ව විභාගයේදීත් අපිට මෙන්න මේ විරුද්ධාර්ථ පද භාවිතය ගොඩක් වැදගත් දෙයක් වෙන්න පුළුවනි. ඒ නිසා පුතාලත් මගෙත් එක්කම විරුද්ධාර්ථ පද ගොඩනගන්න. එහෙම ගොඩනගපුවාම අපිට ඉක්මනින් අපේ මනසට මේක ඇතුල් කරගන්න පුළුවනි, මේ විරුද්ධාර්ථ පද භාවිතය. හරි, අපි බලමු තවත් විරුද්ධාර්ථ පද කීපයක්. ධාර්මික, අධාර්මික, සාධාරණ, අසාධාරණ, යහපත, අයහපත, ප්‍රසිද්ධ, අප්‍රසිද්ධ, පිරිසිදු, අපිරිසිදු, හිතකර, අහිතකර, ප්‍රසන්න, අප්‍රසන්න, ප්‍රාණවත්, අප්‍රාණවත්, සංවර, අසංවර, කාර්යක්ෂම, අකාර්යක්ෂම, ක්‍රමවත්, අක්‍රමවත්, ඥානවන්ත, අඥානවන්ත, හිංසක, අහිංසක, දැහැමි, අදැහැමි, පවිත්‍ර, අපවිත්‍ර, සනීප, අසනීප, සත්‍ය, අසත්‍ය, ප්‍රකට, අප්‍රකට, භාග්‍ය, අභාග්‍ය, සම, අසම, මිශ්‍ර, අමිශ්‍ර, රුචි, අරුචි, ස්ථීර, අස්ථීර, ප්‍රමාද, අප්‍රමාද, කීකරු, අකීකරු, යස, අයස, කුසල්, අකුසල්, ප්‍රිය, අප්‍රිය, ලෝභ, අලෝභ, වංක, අවංක, ශුද්ධ, අශුද්ධ, දක්ෂ, අදක්ෂ, හේතුව, අහේතුව, වර්ණ, අවර්ණ, මිහිරි, අමිහිරි, නුවණ, අනුවණ, ලාමක, අලාමක, විනීත, අවිනීත, දීන, අදීන, සමාන, අසමාන, සුභ, අසුභ, සුර, අසුර, ලාභ, අලාභ, ගුණ, අගුණ, ශෝභන, අශෝභන. ඔන්න දැන් මෙතන ඉඳලා නම් පුතාලා අපේ අයන්න මුලට යොදාගත්තු පද විරුද්ධාර්ථ පද ටික වෙනස් වෙනවා. මෙතන ඉහාට අපි නෝ, අව, නී, නූ කියන පද යොදාගෙන තමයි අපි විරුද්ධාර්ථ පද ඉදිරියට සකසන්න යන්නේ. අපි එහෙනම් බලමු. බොනවා, නොබොනවා, හඳුනන, නොහඳුනන, මේරු, නොමේරු, පැකිල, නොපැකිල, අඩු, වැඩි, දියුණු, නොදියුණු, ඈත, මෑත, ගැලපෙන, නොගැලපෙන, ඕනෑ, එපා, පෙනී, නොපෙනී, වටිනා, නොවටිනා, ලොකු, පොඩි, හික්මුණු, නොහික්මුණු, අලුත්, පරණ, සෑහෙන, නොසෑහෙන, අව්ව, වැස්ස, බිඳෙන, නොබිඳෙන, ඇත්ත, නැත්ත, මල, නොමල, අඳුර, එළිය, සැලෙන, නොසැලෙන, සැපත, විපත, ඉවසිලි,
නොයිවසිලි ඉහළ පහළ පමා නොපමා උතුර දකුණ මනා නොමනා උගත් නූගත් මසුරු නොමසුරු උදය හවස නොමනා උගත් නූගත් උදය හවස නිසි නොනිසි සිරස් තිරස් සහිත රහිත සතුරු මිතුරු සුදු කළු සුදන දුදන නම්බුව අවනම්බුව. ඔන්න මගේ ආදරණීය දුවල පුතාලා, අද දවසේ අපි විරුද්ධාර්ථ පද භාවිතය කතා කරා. ඒ යටතේ අපි විරුද්ධාර්ථ පද 100ක් අපි ඉගෙන ගත්තා. ඉතින් පුතාලටත් පුළුවන් පොතක් අරගෙන විරුද්ධාර්ථ පද භාවිතය කියන මාතෘකාව යටතේ මෙන්න මේ විරුද්ධාර්ථ පද 100 ලියන්න. පුතාලට පුළුවනි ඒ ලියපු විරුද්ධාර්ථ පද 100 මට යොමු කරන්න. එතකොට මම පුතාලට ලබා දෙනවා විරුද්ධාර්ථ පද භාවිතය සම්බන්ධ ප්‍රශ්න පත්‍ර කට්ටලය. මේ ප්‍රශ්න පත්‍ර කට්ටලය අපේ ළඟ ළඟම එන ශිෂ්‍යත්ව විභාගෙටත් අදාළ වෙන ප්‍රශ්න පත්‍ර කට්ටලයක්. එහෙනම් අපි නැවතත් විරුද්ධාර්ථ පද භාවිතය කියන පාඩමේ දෙවනි කොටසෙන් මුණ ගැහෙමු. එතෙක් සියලු දෙනාට ආයුබෝවන්, සුබ දවසක්.